සමින්දක ලස්සනයි, වොයිස් එක ලස්සනයි මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි මම හිතනවා මේ ගීතයට මේ පිචින් වල පැත්තෙන් බැලුවම ඇත්තටම හුඟක් මඩුවේ තමයි මේ වගේ, ඒ කියන්නේ අහුවෙන්නේ නැති වෙන ගානටම වගේ ලස්සන සිංකරුව. මම හිතුවා ඉතින් ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි මේ මේ ජයග්‍රහණයත් එක්කම. ඉදිරියේදී ඔයාට තව දේවල් එක්ක පුහුණු වීම කටයුතුත් එක්ක තව ඔයාට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ඔයාලා ප්‍රාර්ථනා කරන පුතා. God bless you. Thank you. නිරෝෂා සමින්දක ඇත්තටම කිව්වා වගේ ඔයා ඒ ඔයා තෝරගත්තු ගීත ඒක හොඳින් ගායනා කරන්න උත්සාහ කරා කියලා තමයි මම දකින්නේ. ඒකේ විශේෂ දෙයක් ඔයා විශේෂෙන් කරේ නැහැ. يعني දැන් මේ ගීතයේ තියෙන ගීතයම තමයි ඔයා ගායනා කරන්න try කරේ. මම හිතන සමින්දක මේක අද තරඟකාරීත්වයත් එක්ක ඔබට චාමර එක්ක මේ ගීතය ගැලපුණාට මම හිතනවා දැන් ඔබ ඉදිරියට තේරිලා ඉවරයි. එතකොට සමින්දක මීට වඩා තරඟකාරීත්වයක් ඕනේ කියන එක තමයි මම නම් දකින්නේ. මට හිතෙනවා ඔයාගේ body language එකයි ඒ තෝරගන්න ගීතයයි අතරේ ඒ සම්බන්ධතාවය අර බලන් ඉන්න ප්‍රේක්ෂකයාට ආකර්ෂණයක් ඇති වෙන්නේ කොතනද කියන එක ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි වට හොඳ හඬක් තියෙනවා. ඔයා ශ්‍රුතියට ගායනා කරන්න උත්සාහ කරනවා. ඒ ටික හරි. හැබැයි ඊට වඩා දෙයක් අවශ්‍යයි කියන තැන මම ඉන්නවා. මගේ ලකුණු හත මන් දෙන්නේ මේ වටේදී ඔබට මං හිතනවා මේ ගීතය මට සෑහීමටපත් වෙන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. හැබැයි මේ මට්ටම මදි ඊළඟ වටේ කියන එකත් මම මතක් කරන්න ඕනේ සමින්දක. මීට වඩා ඔයාගේ මූණේ ඉරියව් විනම වෙනස් වෙන්න ඕනේ කියන තැන තමයි මං ඉන්නේ. මන් රුවන්ගෙනුත් අහන්න හිටියේ ඉදිරි තරග වටේදී සමින්දක තව මොනා ගැනද වඩා සැලකිලිමත් විය යුත්තේ කියලා රුවන්. ඔව් සාරංග, ඇත්තටම නිරෝෂා මං කියපු දෙයට 100%ක් එකඟයි. අපි ගීතේනේ මේ ගීතේට ඇත්තටම මම හිතනවා සමින්දක ඇති ඔයාගේ දුන්න ඒ එක්ස්ප්‍රෙෂන්ස්, ඒ ගීතේට දුන්න හඬ ඔයාට ඒකට ගැළපෙන විදිහටම හඬ යෙදුව. හැබැයි අර නිරෝෂා මිස් කිව්වා වගේ පොඩ්ඩක් ඔයා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. කොහොමද අපේ මූණේ හිණාව, මූණේ කොහොමද හිරියව, මොකද අපේ බොඩි ලැන්ග්වේජ් එක හරි වැදගත් සාරංග මුළු ගීතයක්ම ගායනා කරන. සමහර දරුවෝ හිතනවා අපි මේ හඬ විතරයි කියලා. නමුත් ගායනය කියන්නේ ඉහළ ඉඳලා පහළ වෙනකන් අපේ බොඩි එක සම්බන්ධ වෙනවා. එතකොට ඒක වේදිකාවකදී වඩාත්ම කැපිලා පේනවා. මේ කැමරා මේ හැමදේත් එක්ක. එතකොට ඒ ගැන ගොඩාක් හිතන්න සිද්ධ වෙනවා. එතකොට ඒ පැත්තෙන් මොනවද ඔයාට එකතු කරගන්න පුළුවන්නේ? ඒකට මම හිතනවා ගායනය විතරක් නෙමෙයි, සමහර අය සාරංග පිට ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා ඉන්නවා, වෙනම ඩාන්සින් ක්ලාස් වලට ගිහිල්ලා ඩාන්සින් ඉගෙන ගන්නවා. ඉතින් තමන්ට මොනවද කරන්න පුළුවන්නේ? මම කියන්නේ හැම සින්දුවට අපි නටන්න කියනවා නෙමෙයි, නමුත් තමන්ට එකතු කරගන්න දෙයක් තියෙනවා නම් ඒක එකතු කරගත යුතුයි.